දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ටෙලිවැකිය අවශ්‍ය නම් රනිල් වෙනුවෙන්ම වෙන් කරන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඊයේ අප කියූ දේ අදටත් වළංගුයි. ඔහුට බටහිර ධනේශ්වර රාජ්‍යවල සහය ලැබේවි. ඒ කියන්නේ ණය ලැබේවි. සමහර විට ඉක්මනට IMF සහනත් ලැබේවි. දැන් සමහරු කියන්නේම රනිල්ට ජාත්‍යන්තරයේ සලකනවා කියලානේ. රනිල්ට විතරක් අමුතු විදිහට සලකලා ණය දෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේද? ඒ රනිල් ටයිකෝට් අඳින නිසා වෙන්න බැහැනි. රනිල් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන නිසා වෙන්නත් බැහැනි. රනිල්ට හොරකම් චෝදනත් නැති නිසා හැම නෙමෙයිනි ඔය වැඩියෙන් සලකන්නේ. රනිල් අතිශය බුද්ධිමත්, වෙන අය බුද්ධිමත් නෑ කියලා එහෙම හිතලත් වෙන්න බැහැනේ නේද? ජාත්‍යන්තර ණය දෙනකොට දාන කොන්දේසිවලට රනිල් හරි ඉක්මනට හා කියනවා. රනිල්ගේ මාමා ජේ.ආර්. ජයවර්ධන වරක් කිව්වා, මට රකින්නට පරපුරක් හෝ ඔටුනු පළඳන්නට කුමාරයෙකු හෝ කුමාරියක නැහැ කියලා. රනිල් වික්‍රමසිංහටත් එහෙම තමයි. ඇත්තටම ඉතිහාසයේ හැසිරීම දිහා බැලුවමත් ඔහුගේ හෙට දවස තුලත් ඔහුට රකින්නට රටක් හෝ පරපුරක් තිබේද කියන ප්‍රශ්නය අසන්නටම වෙනවා. ඒ නිසා ණය ගැනීමවලදී අනිත් නායකින්ට වඩා රනිල් ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ හොඳ අලි හිඟන්නේ. මේ වෙලාවට මතක් වෙන්නේම අර පාර අද්දර ඉන්න අලි හිඟන්නව. එහෙම නැතුව ජාත්‍යන්තරය තුල මේ රනිල්ට විතරක් ණය වැඩියෙන් දෙන්න බැලූ බැලු අමුතු හේතුවක් නැහැ. හැබැයි මින් ගම්මේ වන්නේ නැහැ. රාජපක්ෂලා හරි අඩුවෙන් තමයි කොන්දේසිවලට එකඟ වන්නේ, එකඟ වුණේ කියලා. රාජපක්ෂලාගේ වැඩිම නැඹුරුව තිබුණේ චීනය වගේ රටවල් වලින් ද්විපාර්ශ්වික ණය ගන්න එකනේ. එතකොට ගන්න ණය වලින් ලොකු කොටහක් හොරකම් කරන්න පුළුවන්. එහි ප්‍රතිඵල තමයි ඔය පෝර්ට් සිටි, හම්බන්තොට වරාය ආදිය. හැදුවට වඩා ගැහුවා කියලා ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? බටහිර ධන වාදී කඳවුරෙන් රනිල්ට ණය ලැබෙන කොටත් ඔය එක එක කොන්දේසි සහ රටේ කොටස් ඉල්ලලා තමයි ණය ගනුදෙනු වෙන්නේ. ඔය එක රටක්වත් මීය කඩන්නේ නැහැ අතලෙව කන්න. ඇත්තටම මේ වෙලාවේ ණය ගන්න වෙන බව ඇත්ත. හැබැයි හෙටත් අනිද්දාටත් ණය ගන්න ණයකාරයෙකුටම මේ රට බාර දෙන්න ඕනේද? ඒකයි අප නිරන්තරයෙන් කියන්නේ. මේ රට අලුත් බුද්ධිමත් මණ්ඩලයක් යටතට, එහෙමත් නැත්නම් අලුත් බුද්ධි පරම්පරාවක් යටතට බාරදිය යුතුයි කියලා. රට හදන්න අලුත් ක්‍රම ගැන හිතන පරපුරක් එක්ක ඉදිරියට යා යුතුයි කියලා. දැන් රනිල් අගමැති වුණ ගමන්ම අද යලි කියනවා සල්ලි අච්චු ගහන්න වෙනවලු. එහෙම නැත්නම් රජේ පඩි ගෙවන්නත් බැහැලු. රනිල් වික්‍රමසිංහට පින් සිද්ධ වෙන්න රාජපක්ෂලා පරිස්සමින් දඬුවම් නැතුව කරපු වැරද්දකුත් නැතුව වැඳෙන්නට පුළුවන්. පිලිපීනයේ මාකෝස්ගේ පුතා දශක දෙක තුනකට පසු යලි බලයට ආවා වගේ අලුත් රාජපක්ෂ කෙනෙකුටම පාරක් හදලා දීලා සමහර විට අගමැති රනිල් ගෙදර යාවි. එයා ආවත් ගියත් දැනට වෙන්න පුළුවන් දේ තව තව ණයබර වැඩිවීම පමණමයි. පෝර්ට් සිටි, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වගේ තව තව තැන් කාට කාට හරි දිගු කාලීනව බදු දෙන්න හෝ විකුණන්න වේවි. ලෝකයේ ඇතැම් රටවල රාජ්‍ය නායකින්ගේ නම් වලින් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වලා දීලා තිබෙනවා. එහෙම සම්ප්‍රදායක් තිබුණා. රොනල්ඩ් රේගන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හැඳින්වුණේ රෙගොනොමික්ස් කියලයි. ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේගේ ආර්ථික වැඩපිළිවෙල හැඳින්වුණේ අබේනොමික්ස් කියලයි. එහෙමනම් ඇත්තටම රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය සමහර වෙලාවට විකුනොමික්ස් වෙන්නත් පුළුවන්. මේ ගෙවුණු අවුරුදු 74 පුරාම අප සිදු කර ඇත්තේ එයයි. අපේ පාලකින් සිදු කර ඇත්තේ ණය බර වැඩි කිරීම සහ අපේ දේපල කාට හෝ බදු දී ඒ මුදල්ද කාබාසිනියා කිරීමයි. එහිලා මේ වන විට අපේ ණය බර වන ඇමරිකානු ඩොලර් බිලියන 50 ඊට කදිම උදාහරණයක්. දැන් ඇත්තටම රනිල් වික්‍රමසිංහ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබේවිද නැද්ද කියලා මේ වෙලාවේ හරි හරියට තර්ක ගොන්නයි. මේ වෙලාවේ ඒක විග්‍රහ කරන්න කාලයේ මිඩංගු කරන එකේ තීරුමක් නෑ කියලාමයි අපට හිතෙන්නේ. මොකද ඔය 225 ඇතුලේ හෘද සාක්ෂි ඇති මිනිසුන් ඕනේ නම් 10-15 දෙනෙක් ඉඳීවි. ඊට වැඩිය නම් ඉන්න විදිහක් නෑ. අනිත් උන්දලක් කොහොමත් මේ බොරදියේ ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් හෝ අඩුම ගානේ කෝටි 10-15 ඩීල් පාරක් දාගනු නියතයි.
ඒ එක්කම හරි සාධාරණ තර්කයකුත් ගෙන ඒවි. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදුව, බඩුමිල ආදිය අඩු කරන්න අප ජීවිතය පරදුවට තබා අපේ දේශපාලන අනාගතය පරදුවට තියලා මේ ඇමතිකම් භාරගත්ත කියලා හෙට අනිද්දට කියන්න පටන් ගනීවි. දැන් ඇත්තටම මේ සියලු වෙනස්කම් මේ රටට හඳුන්වා දුන්නේ ගාලු මෝදර අරගලේ. එනිසා අද ටෙලිවැකියේ අවසන් කොටස ගාලු මෝදරට වෙන් කරන්න තීරණය කළා. ගාලු මෝදර උද්ඝෝෂණය ආරම්භ වෙන්නේ ගෝට ගෝ හෝම් කියමින්. ඒ පසුගිය අප්‍රේල් 9 වෙනිදායි. ඒ වන විට අපේ ප්‍රධාන විපක්ෂය විවිධ සිහින කතාවල ගිලෙමිනුයි හිටියේ. ඔය දැනුත් එහෙම හීන දකිමින් හිටපු නිසානේ රනිල් වලෙන් නැගිටලා ආයෙත් අගමැති වුණේ. සජිත්ලා සීනි බෝල කතා කිය කිය කාට කාට හරි බෝල පාස් කර කර තාම ඉන්නවා. මේ තරුණ අරගලයට අද විවිධ අයිතිකාරීන් හිටියත් හිතන තරම් ලේසියෙන් මේ අරගලය කාගෙවත් නමට ලියා ගන්න බැරි වේවි. මොකද මේ ජෙනරේෂන් එකට මේ පරම්පරාවට ලෝකය කියන්නේ සහස්ර පරපුර කියලයි. බටහිර සමාජ විද්‍යාඥයින් කියන්නේ ඩිජිටල් සොදිශිකයන් කියලයි. ඒ අන්තර්ජාලය ජංගම උපාංග සහ සමාජ මාධ්‍යවල ඉහළ භාවිතය සහ නිපුණතාව නිසයි. මේ පරපුර 1980 පසු පරම්පරාවයි. මේ පරම්පරාව සාම්ප්‍රදායික චාරිත්‍ර අභිබවා යමින් නැගිටින්න හදන පිරිසක්, තමන්ගේ වෘත්තිය ඇතුලේ සතුට හොයන පිරිසක්. මෙයගේ විශේෂත්වයක් තියෙනවා. වැරදි සමාජ ක්‍රමයන් රුස්සන්නේ නැහැ. ඒ වැරදි සමාජ ක්‍රමයේ වෙනස් කරන්න ඕනි කියලා විශ්වාස කරන පරපුරක්. ඒ වගේමයි දේශපාලන වහල්ලු නෙමේ. නමුත් යහපත් දේශපාලන මතයක් තිබිය යුතුයි කියලා විශ්වාස කරන පරපුරක්. නමුත් මේ ගාලුමෝද අරගලයට විවිධ අයිතිවාසිකම් ගොඩනගා ගනිමින් මේ අරගලය අයිති කරගන්න හදන දේශපාලන හිකනලුන් ඉන්නවා. ඒ දේශපාලන පක්ෂත් මේ ආදරේ අරගලයට ගහපු අයත් තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි මේ අරගලේ මුල් සටන් පාඨය ගෝටක් ගෝ හෝම් කියලා ආරම්භ වෙලා මයිනක් ගෝ හෝම් දක්වා ඇවිත් 225ම එපා කිව්ව තැනට ආවා. මේ තරුණ අරගලය ඇතුලේ 225ම එපා කිව්ව එකට අනන්ත අප්‍රමාණ වැරදි අර්ථකථන දෙන පිරිස් බිහි වෙලා 225ම එපා කිව්වේ පාර්ලිමේන්තු එපා කියලා දහනවා. එහෙම වුණොත් කවුද රටපාලනය කරන්නේ කියලා අහනවා. සිංහල වුණත් අපේ බහුතරයේ දේශපාලන සාක්ෂරතාවයේ අකුරු කියවීම හරිම දුර්වලයි. මේ තරුණයින් ගෝටටත් 225ටත් හැමෝටම යන්න කිව්වේ හොරු නිසයි, ජාතික ධනය නිකරුණේ වියදම් කරන නිසයි, අනික අධික සැප සම්පත් මහජන මුදලින් භාවිත කරන නිසයි. පක්ෂවලට කියන්නේ ආයේ 225ට කසිප්පු වෙළෙන්දන් සහ එතනෝල් වෙළෙන්දන්, කුඩු බිස්නස්කාරීන්, දූෂිතීන්, ස්ත්‍රී දූෂිතීන්, මංකොලකාරීන් එවන්න එපා කියලයි. ගෝට ගෝ හෝම් කියනකොට ගෝට ගිහින් ඒ වෙනුවට ටයිකෝඩ් දාගත්ත සාටකේ යටින් දාගත්ත රනිල් රාජපක්ෂ කෙනෙකු අවශ්‍ය නැති බවයි. සිංහලෙන් කියන්නේ මේ ජාතියේ විධායක ජනාධිපති ක්‍රමය තුළ දූෂිත උද්දච්ච දේශපාලඥින් එපා කියලයි. ඒ වගේමයි 225ට ආයේ හොරු නූගත්තු අප අපරාධකාරීන් එපා කියලයි. ලෝකයේ පුරා ණය හිඟා කන්න ඉපදුන උන්දල වෙනුවට අලුත් නිර්මාණශීලී දැක්මක් ඇති මිනිසුන් අවශ්‍යයි කියලයි මේ තරුණ පරම්පරාව කියන්නේ. මේ ආදරේ අරගලයට පහර දීම සැලසුම් කර මදාවි අපරාධකාරීන් බස්වලින් අරගෙන කොළඹ ගේනකන් ඔය විධායක බලතල සහිත මහා බුද්ධ්‍යංශයකුත් තියෙන ජනාධිපති නන්දසේන හිටියේ නින්දෙද? එක කුසුපන් අයිය හැරනකොට මල්ලි දන්නේ නැද්ද වෙන්න යන දේ? එනිසා මේ ආදරය අරගලයට ගහපු ඊට අනුබල දුන්නු සියලු දෙනාම දැන් නීතිය හමුවට ගේන්න ඕනේ. රටේ නීතිය හමුවට ගේන්න බැරි නම් ජාත්‍යන්තර නීතිය හමුවට හෝ මේ අය ගෙනියන්න මතක තියාගන්න. පර්සි මහේන්ද්‍රව වගේම ජොනීලව රෝහිතලව අත්අඩංගුවට ගන්න. බොරුවට අන්තිමට ඔය ඩෑන් ප්‍රියසාත්, මහින්ද කහඳගම හෝ වසන්ත හඳපාන් ගොඩලා තමයි පොළු දීලා විධානය කළේ කියලා ඒ උන්දලා විතරක් අත්අඩංගුවට අරන් බේරෙන්න නම් හදන්න එපා. ගහන්න ගිය අය සැලසුම් කළ දවසට පෙර අටමස්ථානත් වැඳ පුදා ගත්තනේ නේද? අගමැති රනිල් රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා හිතන්නත් එපා. ඒක හරියට කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනවා වගේ වැඩක්. තාජුඩීන්ලගේ මරණවල සිට නීතිය ක්‍රියාත්මක වුණ හැටි අප රනිල් මෛත්‍රී යහපාලනයේදී දැක්කා. මාධ්‍යවේදීන්ට කප
කොටලා මරලා දාපු වෙලාවේ රනිල් මෛත්‍රී යහපාලනය ඉටු කරපු යුක්තිය සාධාරණයක් අපි දැක්කා. මේ රටට යුක්තිය සාධාරණත්වය සඳහා මේ තරුණ අර්ගලය නවජවයක්. මේ ආදරයේ අර්ගලය කියන බස් එකෙන් සමහරු මගින් බැහැලා යාවි. අපේ ජීවිතත් එහෙම තමයි. කී දෙනෙකු මගින් බැහැලා ගිහින් තියෙනවද? නමුත් ගාලු මෝදර අර්ගලය ස්ථිර වශයෙන්ම කවුරු කොහොම මගින් බැහැලා ගියත් මේ බස් රථය ගමනාන්තය දක්වාම ගමන් කරනු ඇති. අවසන් වශයෙන් ආයෙත් කියන්න තියෙන්නේ ගෝටා ගෝ හෝම් කියලයි. නමුත් රනිල්ගේත් රාජපක්ෂලාගේත් මාර සමාන ලක්ෂණ තිබෙනවා. රනිල්ට යන්න කියන්නේ දැන් අවුරුදු 15ක 20ක ඉඳලා ගෝ කිව්වහම ආයේ එනවා. රාජපක්ෂලත් එහෙමමයි. ගෝ කිව්වහම ආයේ එනවා. ඒ නිසා එකක් මතක තියාගන්න ඕනේ, අගමැති රනිල් වගේම රාජපක්ෂලට මොනතරම් යන්න කිව්වත් ආයෙම කැරකිලා එනවා කියන එක. අවසන් වශයෙන් අර මේ නාමල් උඩුගම ගයන ගීතයක් තියෙනවා. ඒ ගීතයේ තියෙන්නේ සමුගන්නේ නැහැ, වෙන්වන්නේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහත් රාජපක්ෂලත් මේ ගීතේ තමයි ගයමින් ඉන්නේ, සමුගන්නේ නැහැ, වෙන්වන්නේ නැහැ කියලා. එහිම තව පදයක් තියෙනවා, කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වේවි කියලා. අපට කියන්න තියෙන්නේ මේ පරපුර ඔබ දෙපළටම සමුදේවි, රටේ සිතුම් පැතුම් ඉටු වේවි කියලයි.